මේදිනවල රටපුරා පැතිරයාන උන කැස්ස සැම්ප්‍රතික්ෂාතාත්වයට. ජන්1න්COොවි් උප ප්‍රහෙදේ බලපෑමක් තිබිය හැකි බවට මහාචාරයේ චන්දිම ජීවන්දර ප්‍රකාශකිරීමත් සමඟ අප ඒ සම්බහන්තයෙන් වගතිව යුතු මාධ්‍යායතුනකි ලෙස ඒ පළමුුවරට ජනතාව දැන්වත් කලා. අසල් වැසි ඉන්දියාවෙන් මෙම වෛරස් ආසාරිතයින් දිනෙන් දින තහුරුවීම හමුවේ ඒ සම්බහන්ධයෙන් අපද දැඩි අවධානයකින් පසුිය යුතුේ. ීට පෙර කොවිට වසංගත අවස්ථාවලදී වගකිවයුතු අංශ නිසිලෙස කටයුතු නොකිරීම හම්ේ මුළු රටක්ම මාස ගරනාවක් අඩ පන කළ සැටි ඔබට මතක ඇති. එස නම් සෞඛ්‍යංශ මාර්කෝපදේෂ නිකුත් කරනතයක බලා නොසිට ඔබේ ආරක්ෂාාව ඔබම සලසාගන්න නිසි අයුරින් මුහුණුාවරණ පැළදීම දෑත් පිරිසිදු කිරීම විශපී චහරණය අනිවාරයෙන් සිදු කළයුතුයි මෙම ජ1න් වි උප ප්‍රබෙදය රෝගලක්ෂණ ලෙසඋන කැස්ස ගලසුවදනදරීම හුස්ම ගැනීමේ අපහසතා තෙහෙටටුව වමනය ගත හැකි. මෙවනි රෝග තත්වයන් පවතිනම් වහම වෛත්‍ය ප්‍රතිකාල සඳහා යොම්වීමද අත්‍යවශ්‍යයි. එසේම අවදහනම් කාණ්ඩේ පසුවන පුදත්කලින් ප්‍රතිශක්තිය දුර්ුවලපුත්කලින් මෙම වෛඩස් ආසාධනය හම්ුවේ දැඩිලෙස රෝගාතුරවිය හැකි බවයි මහචරය චන්දිම ජීවන්දර පවසන්නේ මෙ වන විට ජන් කොවිට ප්‍රබෙදය අමෙරිකාව බ්‍රතාය ඉන්දිාව සිංගපපුූරුව චීනය වැනිටවල් බ්‍රසකම්‍ය වී තිබෙනවා ඉන්දියාවෙන් වාර්තාවී ඇති සමස්ත J.11න්COොවි් ආසාරිතයින් සංඛ්‍යාව දෙදහසකට අධිකයි. මේතර ශ්‍රු ලංකාවේ බංගලාදේශ මහකොමසාරිසිවරයා අමනිකානු ඩොල මිලියනේකට අධික වටිනාකම්පකින් යුත් අතේවශ්‍යා අऔෂිධ වර්ග විසි හතරක තොගයක් සෞඛ්‍ය මාත්‍යය වෛද්‍ය රමේෂ් පතිරන වෙත නිලවශයෙන් පහරදී තිබෙනවා ඒ සෞඛ්‍යමමාත්‍යයක් ශේීද. ්‍ර ලංකා රජයේ විසින් බංලාදේශ රජය වෙත කරනලද ඉල්ලීමකට අනුව දෙරටයි සෞඛ්‍යමාත්‍යවරුන් සිදුකර ලද සකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි මෙම අත්‍යවශ්‍ය අෞෂධ තොකය ශ්‍රී ලංකාවට ලැබුණේ. රාීලෝ සිදුවට උනු සුපුව තැකණඩ සිහත නිව ෝබ නන්ල එක අදම සබස්රබ කරන්නා.